චෝදනා කරති. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව කියා සිටින අතර මෙම පිරිස ගලුමුතර අරගල කරවන්නයි පැහැදිලි නැත. අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය. 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වල්කාලීමේ බැසිල් මෙහෙයුම පරදවමු. ජනතාව පීඩාවට පත් කරමින් අරාජික දේශයක් නිර්මාණය කිරීමට හේතු සහ අත්නෝමතික අශිෂ්ට පාලනයකට මඟ පෙදු 20 වෙනි ව්‍යවස්ථාව පිළිබඳ මෙවන විට රට තුළ පැනන කේති විරෝධතා හා අප්‍රසාදය හමුවේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් කරා පාර්ලිමේන්තුවට වගකීම පැවරෙන ප්‍රශස්ත පාලන ක්‍රමයක් ගෙනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව අද දිනේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. නමුත් අසර්ථක පාලනය හා දූෂණය නිසා ජනතාව විසින් රාජ්‍ය පාලනයෙන් පන්නා දමන ලද රාජපක්ෂ අවතාර විසින් එකී ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනහිතකාමී කැබිනට් පත්‍රිකාව සම්මත කිරීම යටගැසීමේ කල්යැවීමේ හෝ පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීමේ කූට කුමන්ත්‍රණයක් විත්ත පුරවැසිය බෙසිල් රාජපක්ෂගේ මෙහෙයවීම මත දියත් කර ඇතැයි දැනගන්නට ඇත. රට මෙවැනි අගාධයකට ඇද දමමින් ජනතාව මහමගට ඇද දමු රාජපක්ෂ පවුල් පාලනය තවදුරටත් පොදු ජන හැඟීම් මායිම් නොකොට හුදෙක් තම පවුලේ දේශපාලන බලය තහවුරු කිරීමේ පටු ආකල්පයෙන් යුතුව ගන්නා මෙම නීච උත්සාහයන් අපි තරයේ හෙලා දකිමු. ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හරහා බැසිල් රාජපක්ෂ නම් ඇමරිකානු පුරවැසියා විසින් දියත් කිරීමට සැලසුම් කර ඇති මෙම අශිෂ්ට හා නිඳිත ක්‍රියාවලිය පරාජය කර 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යථාර්ථයක් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සියලු ભેද අමතක කොට එක්ව ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු. තවද රට වෙනුවෙන් යයි පවසමින් නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර ලබාගත් මහජන නියෝජිතයන් මේ ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් සිදු කරන සාධනීය සහ සක්‍රීය මැදිහත් වීම පිළිබඳවද අපි දැඩි අවධානයෙන් පසුවෙමු. තවද සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ රටට අත්කර දීමේ අරගලයේ පෙරමුණ ගනිමින් අප ශ්‍රී ලංකාවේ පුරවැසියන් සමග එක්ව කටයුතු කරන අතර එකී අරමුණ වෙනුවෙන් අප සමග එක්ව අත්වැල් බැඳ ගන්නා ලෙසට සර්වපාක්ෂික අරගලකරුවෝ ලෙස අපි සමස්ත රට විසින්ගෙන් ඉල්ලා සිටිමු. මෙවැනි උණුසුම් පුවත් ලදසිරින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.